ලංකාවේ තිබෙන දෙවන්තව පක්ෂ දෙක තමයි එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ පක්ෂ දෙක කුණු කූඩේට දාලා මේ අලුතෙන් ආපු මේ පොහොට්ටුව ලාංඡනේ හදලා මේක රටට දීලා අවුරුද්දයක් ඇතුළත මේ රටේ බලය ඇල්ලුවා කියන්නේ ඒක දක්ෂකමක් නේද? ඒ දක්ෂකම ලංකාවේ මොන මිනිහෙකුටවත් නැහැ. ඒකයි අපි කියන්නේ බැසිල් මහත්තයා පාර්ලිමේන්තු රාවට අවස්සේ පාර්ලිමේන්තුවේ එතුමාට දෙන තනතුරත් එක්ක මේකේ ආර්ථිකය හොඳට හැසිරෙන්න හතුරවන්න එතුමාට හැකියාවක් තියෙනවා කියන එක බිම ඉඳන් අපිට තේරෙනවා. කිසිම කෙනෙක් ගැන චරිත සාහිතික දෙන්න නරකයි. නිකන් ආවට ගියා. බැසිල් රාජපක්ෂ මහත්තයාට අපි සාහිතික දෙන්නේ ඔහුගේ භාවිතයේ සෞඛ්‍ය අධ්‍යක්ෂකීමට. මේ අතර පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුවට සහය දැක්වීම අත්‍යවශ්‍ය බවයි. මේ සම්බන්ධයෙන් තවත් මාධ්‍ය හමු කීපයකදීද අදහස් පළ කෙරුණා. පසු පෙළ මැද පෙළ එහෙමත් නැත්නම් ජේසියෝ මේ සියලු දෙනා බොහොම ඒකමතිකව ආශිර්වාද කරලා තියෙනවා මේ බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට එනවා නම්. ඒ වගේම තමයි ජාතික ලයිස්සුවෙන් පත් වෙච්ච සියලුම මන්ත්‍රීවරු ඔවුන්ගේ කැමැත්ත දීලා තියෙනවා ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් වෙලා බැසිල් ඇමතිතුමාට ඒ අවස්ථාව දෙන්නම් කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක පසු පෙළ මැද පෙළ ජේසියෝ කියලා කතන්දරයක් නෑ. සියලු දෙනාගේ ආශිර්වාදේ තියෙනවා එතුමා එනවනම්. හරි සහෝදර පක්ෂ නායක සියලු දෙනාත් එක්කලම මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම තමයි සහෝදර පක්ෂ නායකයෝගේ කිසිම මේ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒ අය සියලු දෙනාටම වුණා මේක මේ ආණ්ඩුව හොඳින් පවත්වාගෙන යෑම තමයි සහෝදර පක්ෂ නායකින්ගේ තියෙන එකමාර මුණ. ඒක නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ඒම තුලම මේ සහෝදර බැම්ම වැඩි වෙනවා.